මෙවරට ආර්ථිකය නැවත සක්‍රිය කිරීමට රජයේ උත්සාහ දරන බව අපට පෙනියනවා. ඒක බොහොම හොඳ කාරණයක්. හැබැයි අපි හැම වෙලාවෙම පෙන්වා දුන්නා මේ සක්‍රිය කිරීම විධිමත් ලෙස සිද්ධ වෙන්නට ඕනි කියලා. ඒ වගේම මේ කොරෝනා උවදුර ඇති වූ විගස රජයේ නොයෙකුත් ආකාරයේ සහන වැඩපිළිවෙළ පිළිබඳව කතා කරා. එයින් ප්‍රධානම කාරණයක් උනේ ලීසින් සහ ණය නැවත පියවීම සඳහා සහන කාලයක් ලබා දෙනවා කියන කාරණය. මෙවැනි අපිට දකින්න ලැබෙනවා මුල්‍ය ආයතන සහ බැංකු මේ සහන ලබා දීම ඒ විදිහට සිද්ධ කරන්නේ නැහැ. මහජනතාව මේ වෙන විට පෙන්වා දී තිබෙනවා ඔවුන්ගේ ලීසින් සහ ණය වාරික සඳහා නැවතත් මුල්‍ය සහ බැංකු ආයතන ඔවුන් පසුපස හඹා යෑම ආරම්භ කරලා තිබෙනවා කියලා. පදකින් මේට ප්‍රධානම හේතුව තමයි රජයේ විධිමත් ලෙස අවශ්‍ය රෙගුලාසි මේ සඳහා සකසා මහ බැංකුව හරහා මුල්‍ය සහ බැංකු ආයතන වලට ඒ පිළිබඳ දැනුම් දීමක් නොකිරීම. මේ මුල්‍ය සහ බැංකු ආයතනත් ලාභ ලබන්නට ඕනි. එහෙම නැත්නම් ඔවුන් බංකුවලත් නොවි පවත්වා ගැනීම අවශ්‍යයි. ඉතින් එහිදී ඔවුන්ට තමන්ගේ ණය වාරික නැවත පියවා ගැනීමට උත්සාහ දරන්න සිද්ධ වෙනවා. දැන් සිදුවෙන තත්ත්වය තමයි හෙට සිට නැත්නම් මේ සතියේ ආර්ථිකය විවෘත කළ විගස මේ මුල්‍ය ආයතන සහ බැංකු ඔවුන්ට නියමිත රෙගුලාසි වලින් දැනුම් දීමක් කරලා නැති නිසා මේ අහිංසක ජනතාව පසුපස හඹා යාම පටන් ගන්නවා. මේ හඹා යාම අනිසි පීඩනයක් දක්වා වර්ධනය වෙන්නට පුළුවන්. ඒ නිසා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා දේශපාලන වාසිතකා මේ සහනාධාර පිළිබඳ නිවේදන නිකුත් කරන්නේ නැතුව නිවේදන නිකුත් කරනා වගේම මහ බැංකුවේ අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කරලා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡා කරලා හරි විදිහේ සහන පැකේජයක් මේ ජනතාවට ලබා දෙන්න විනිවිද සහන පැකේජයක්. එහෙම නැත්නම් බැරිකම ප්‍රකාශ කරොත් ජනතාව මේකට ලෑස්ති වෙයි. එහෙම නැත්නම් වෙන්නේ ඊළඟ මාස දෙක තුන ඇතුළත බොහෝ ජනතාවගේ ත්‍රී රෝද රථ, මෝටර රථ, මෝටර් බයිසිකල් නැවත ලබා ගැනීම මේ මුල්‍ය ආයතන වලින් කර අපි අර සීස් කරනවා කියන්නේ ඒ කතාව සිද්ධ වෙයි. එහෙමත් නැත්නම් මුල්‍ය ආයතන හෝ බැංකු ආයතන කීපයක් බංකොලොත් භාවයට පත් වේවි. ඒ නිසා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා, රජයට බල කිරීමක් කරනවා මේ මුල්‍ය සම්බන්ධ ගැටළු වලදී අවශ්‍ය නීති රීති රෙගුලාසි පනවා මහජනතාවට සහ ඒ මුල්‍ය ආයතන වලට බරක් පැටවෙන්නේ නැති විදිහට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්නට කියලා ඒක රජයක වගකීම. යම්කිසි පාර්ශ්වයක් රජයක් බාරගත්තා නම් ඒ අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ලෙස එක්සත් ජාතික පක්ෂය. ඒ එසේ මුහුණ දෙන ඕනිම අභියෝගයකට සහය දක්වනවා. හැබැයි ජනතාවගේ පැත්තෙන් හිතා බලා ජනතාවට අගතියක් සිද්ධ වෙනවා නම් අපි ඒවට සහයෝගය දක්වන්නේ නැහැ. රජය මේ වෙලාවේ කරන්නට ඕනේ දේශපාලන වාසි වලට වහල් වෙලා දේශපාලන වාසි බස් දොඩන්නේ නැතුව ජනතාවට අවංකවම ඇත්ත తත්වේ පහදලා අවංකවම ලබා දෙන්න පුළුවන් සහන අවංක විදියට ලබා දීම පමණයි.